ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් එන කීපයකට ඉහතදී අපි අතුරුපැදියක් නතර කරගන්නවා. මේ අතුරුපැදිය නතර කරගන්න හේතුව තමයි මේ අතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනාටම ආරක්ෂක හිස්වසු නොමැතිව ගමන් කිරීමේ වරදට තමයි අපි මේ අතුරුපැදිය නතර කරගන්නේ. ඊට පස්සේ මේ අතුරුපැදිය අදාළව බලපත්‍ර පරීක්ෂාව ලක් කරනවා. ඒ අතුරුපැදියේ පැදවූ පැදිකරුට රියදුරු බලපත්‍රයක් ඔවුන් සන්තකයේ තිබුණේ නැහැ. ඒ වගේම මේ යතුරුපැදියට අදාළ කිසිදු බලපත්‍රයක් ඔවුන් සන්තකයේ තිබුණේ නැහැ. හැබැයි මේ යතුරුපැදියේ පැදිකරු සමග කතා බහ කරද්දී අපිට වැටහෙනවා ඔහු යම්කිසි ආබාධිත මානසික ආබාධයෙන් පෙළෙන තරුණයෙක් බව. මේ පසුපසින් පැමිණි පුද්ගලයා වයස අවුරුදු 13ක 14ක වයසෙන් යුතු පාසල් ශිෂ්‍යයෙක් බවත් අපි අනාවරණය කරගන්නවා. ඔවුන් දෙදෙනා කිසිදු බලපත්‍රයක් නොමැතිව මේ යතුරුපැදිය මාර්ගයට ඇතුළත් කරලා තියෙනවා. නැතන එක බරපතල වරදක්. අහලා පහල මිනිස්සු බලන් ඉන්නවා මොකද්ද මේ සම්බන්ධව පොලිසිය ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඊට ටික මොහොතකට පස්සේ මේ ස්ථානට එනවා පුද්ගලයෙක්. ඒ මේ අතුරුපැදිය අයිතිකරු, එහෙම නැත්නම් මේ අතුරුපැදිය පැදුව අර මානසික ආබාධයෙන් පෙළෙන දරුවාගේ පියා. ඔහු අපිට ඇවිල්ලා කියන මහත්තයෝ මම වැඩට ගිහිල්ලා හිටියේ, මම දන්නේ නැහැ මේ අතුරුපැදිය මගේ දරුවා ගෙදර තිබිලා අරන් ඇවිල්ලා තියෙන්නේ. මේකේ බලපත්‍ර සම්බන්ධව අපි විමසීම් කරද්දී ඔහු කියනවා මේකේ බලපත්‍ර නැහැ, මගේ බිරිඳ දරුණු පිළිකා රෝගයකින් පෙළෙනවා, ඒ බිරිඳට ප්‍රතිකාර ලබා ගන්න විශාල මුදල් සංඛ්‍යාවක් අවශ්‍යයි, ඒ සඳහා මුදල් අවශ්‍ය නම් මම මේ පොත උගස් කරලා මේ අතුරුපැදිය පොත උගස් කරලා මම රුපියල් 50,000 මුදලක් ගත්තා, මේ මුදල මට ගෙවා ගන්න නොහැකි වෙන නිසා මේ බයිස්කලේ පොත සින්න වෙලා තියෙනවා, ඒ වගේ මම හැමතැනටම ණයයි, මගේ තවත් එක් දරුවෙක් ආබාධිත දරුවෙක් ඉදිර ඉන්නවා, ඒ නිසා මට මේ බලපත්‍ර ටික හදාගන්න බැරි වුණා කියන කාරණේ කිව්වා. ඇත්තටම හරි සංවේදී කතාවක්. ඒ තාත්තා ගෑස්වල කඳුළු වඩනවා, මට මේ දඩය මේ දඩ මුද දරාගන්න බැහැ, මට එහෙම කරන්න එපා, මේක මම අපි දන්නවා මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් විශාල දඩ මුදලක් ගෙවන්න ඕන, නමුත් ඔහුගේ සංවේදීකම නිසා අපි මොහොතකට අපේ හදවත් නතර වෙන මේ පියාගේ වේදනාව, ඔහුගේ බිරිඳ දරුණු පිළිකාර රෝගයෙන් පෙළෙනවා, ඒ වගේම ඔහුගේ දරුවන් දෙදෙනෙකු මන්ද මානසිකත්වයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් ඉන්නවා, මම හිතන එහෙම පියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ උට දඩයක් ලබා දීම මම හිතන්නේ අපේ හදවත්වල එකඟ කරන්න බැරි තැනටම අපි පත් වෙනවා. හැබැයි තවත් ටික වෙලාවකින් හරි අපි සිද්ධස් වෙනවා. ඒ ස්ථානයේ තවත් පුද්ගලයෙක් ඇවිල්ලා අපිට කියන මහත්තයා මම එහා පැත්තේ ටයර් කඩේ කරන්නේ මම. මේ මිනිස්සයා ඊයේ මගෙන් ඇවිල්ලා ටියුබ් එකක් ණයට ඉල්ලනවා, රුපියල් 2500ක් වෙනවා ටියුබ් එකක්. මගෙන් ණයට අහලා ගියා ණයට ගන්න පුළුවන්ද කියලා කාරණා ඉතින්. එතකොට අපිට තවත් තේරෙනවා යතුරුපැදියට අවශ්‍ය ටියුබ් එකක් මිලදී ගන්නවත් මුදල් නැති මේ පුද්ගලයාට ඒ දරුවා කරපු වරදට දඬුවම් දුන්නොත් මොනතරම් වේදනාවක් ඇති වෙයිද කියන. හැබැයි ආරක්ෂක හිස්සසු නොමැතිව, රියදුරු බලපත්‍රයන් නොමැතිව, යතුරුපැදියට අදාළ කිසිදු බලපත්‍රයන් නොමැතිව ධාවනය කිරීම බරපතල වරදක්. මම හිතන්නේ ඒකේ දඩ මුදල් විශාලයි. නමුත් හදවතට එකකව අපිට මේ මොහොතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි තැනටම අපිපත් වුණා මේ පියාගේ සංවේදී කතාවත් එක්ක. හැබැයි බොහෝ අය බලන් හිටියා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවද මොනවද කරන්න කියන කාරණේ. හැබැයි අපි ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක නොකිරීම වරදක් කියලා අපි දකිනවා. නමුත් ඒ මොහොතේ ඒ පියාගේ තියෙන අසරණකම දැක්කට පස්සේ අපිට ඇත්තටම මොවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් අමානුෂික වෙන්න නොහැකි තැනටම අපිපත් වෙනවා. හැබැයි ඒ මොහොතේ අපි තීරණය කරනවා ඔවුන්ට තදින් අවවාද කරලා මේ අතුරුපැදියේ මුදා හරින්නේ කියලා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්.